තාමත් අර ඉතින් අර බාලපහේ වැඩ වෙනවා කියන්නේ දැන් මේක පටන් ගත්ත කාලේ නම් ඔන්න කමන්නේ අර වඳුරට දැහි දැලි පිහියා වුණා වගේ ලංකාවේ මිනිස්සුන්ට මේ පටන් ගත්ත කාලේ එතකොට මේ මිනිස්සු උඩ පැන්නා දැඟලුවා ඈ රෙදි නටුව හිටියා ලංකාවේ අධ්‍යාපනයේ තෙන්ට වටනවානේ බල්ලටම වටනවානේ දැන් ඒ ඒ කාලේ ටිකක් පහු කරලා ටිකක් ද්විතීක අවදීනට ගොඩක් තාමටත් මේ විදියද ඔගොල්ලෝ හැමෝම එක පන්තිය දරුව පුතේ ගෑන් ළමයෙක් දැක්කම අමුතුවෙන් ඒ ගෑන් ළමයාගේ වීඩියෝ එක කන්ට්‍රෝල් කරන්න යන්න. ඒ බාල සිතුවිලි තියාගන්න බ කවුරුත් එක විදිහ එක විදිහ එක විදිහ දරුවෝ එක විදිහ සමාජ කණ්ඩායම් වල ඉන්න. ඈ. ගුණ යහපත් අම්මලා තාත්තලාගේ දැන් කාගෙත් එකයි පුතේ. ඒ අමුතුවෙන් මේ කසාදයක් බඳින්න ඕනද වයසක නෙවෙයි ඉන්නේ. කෙලින්ම කතා කරන ඕන. ඒකට තා කල් තියෙන. මම සාමාන්‍යයෙන් මගේ පන්තිය කියන්නේ ගොඩක් කාලවට බොහොම විනයගරුකව හදන පන්තියක්. ඒ නිසා ඒක ඔන්ලයින් ක්ලාස් එක ඇතුලේ හෝ වේවා එහෙම නැත්නම් වෙනත් ෆිසිකල් ක්ලාස් එක ඕනම ආයතනයක මම ආස නැහැ. කිසිම චෝදනාවක් පන්තියට එනවා. හරිද? ඕගොල්ලෝ ගෑන් ළමයි පිට ළමයි කියන්නේ වෙනසක් නැහැ ඇත්තටම. දැන් ඕගොල්ලෝ පුංචි කාලේ දැන් දැන්නේ ඕගොල්ලන්ට ඔය විවිධ සිතුවිලි පහළ වෙන්නේ. මං ඒ සිතුවිලි පහළ වෙන අවුරුදු දන්නවා. ඔයාලගේ සිතුවිලි දන්නවා. අනිත් දරුවන්ගේ සිතුවිලි දන්නවා. කාගේ සිතුවිලි දන්නවා. හරිද? ඒ නිසා අමුතුවෙන් දෙයක් පහළ කරගන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ තාම අම්මලා තාත්තලාගෙන යැපෙන දරුවෝ. හරිද? දැන් මම ආද මේ බොහොම හිතේ වේගයක් නැතුව කතා කරන්නේ දැන්. ඊට ඊට වැඩිය දඟලන නටන කියන කෙනෙක් වුණා නම් මම එහෙම නෙවෙයි ඇත්තටම කතා කරන්නේ පුතේ. ඒ නිසා හොඳ දරුවෝ වගේ කවුරුත් හැම කෙනෙක්ම තමන්ට කියලා ගෞරවයක් ආරක්ෂා කරනවා. හරිද? අවුරුදු 15ක් 16ක් වෙනකොට ගෑල් ළමයකට ලයින් එකක් දාන එක ගෑල් ළමයෙක් වෙනුවෙන් හීනමවන එක නෙමෙයි ලොකුකම කියලා කියන්නේ. මොකද ඕගොල්ලෝ තාම දැන් අද ඕගොල්ලන් සමහර අය මම ඔය අන්තර්ජාලය දැක්ක මේ අවුරුදු 13 14 15 වෙච්ච ළමයි. ආදරවදම් පිරීලා. පව් අහිංසක අසරණ ළමයි විතරක් නෙමෙයි අහිංසක අසරණ අම්මලා තාත්තලා. හොඳ පුතෙක් වගේ හොඳ දුවෙක් වගේ සමාජයට ඉස්සලා යන්න. මේ සමාජය තාම හරියට ඕගොල්ලෝ අඳුරන්නේ නැහැ, දන්නේ නැහැ. කොහෙන්ද ගල්මුල් වදින්නේ කියලා දන්නේ නැහැ සහ කොහොම දේවයින් ඕගොල්ලෝ ආරක්ෂා වෙන්නේ කියලා දන්නේ නැහැ. තව කෙනෙක්ට මගේ යාළුවෝ හැමෝටම ගෑන් ළමෙක් ඉන්නව මත් ගෑන් ළමෙක් දා ගන්න ඕන කියන පදනමේ ඉන්න කය කියන්නේ රූකඩ ජනතාව. හරිද? මං හැමදාම කියන්නේ වගේ ඔයාට ඉන්නේ අනාගත දවසක බේබද්ද වගේ යාළුවෝ පිරිසක් නම් ඔයා අභිමානවත් වෙන්න නොබීන්. ඒ නිසා ඉස්සෙල්ලාම ඒ ඉලක්කෙට එන්න පුතේ. හරිද? මොකද තමන් ශක්තිමත් වෙනවා. දැන් අපි හිතන්න දැන් අද මං මේ කතාවක් ඇත්තම කරන්න හිතේ නෑ. මේ සිද්ධියත් එක මම කියන්නේ ඔයා කාත් එක්ක හරි මෙතන ඉන්න කවුරු හරි හෝ වේවා ලංකාවේ ඔයාගේ වයසින් ඉන්න ඕනෑම පොදුවේ ඕනම ළමෙක් පිරිමි ළමෙක් විශේෂයෙන් කියලා හිතන්නකෝ. කෑ ළමෙක් එක්ක යාළු වෙනවා. හරිද? එයාට අද දවසේ මොනවා හරි ගිහින් දෙන්න යනවනම් හරිද? ඒ මොනවා හරි දෙයක් ගෙනියන්න හරි මොනවා හරි තෑග්ගක් දෙන්න හරි එහෙම යනවනම් ඒ තෑග්ග ගන්න සල්ලි කාගේද? ඔයා මේ ලෝකෙට නැත්නම් මේ මහ පොළොවට වපුරපු දාඩියද? නෑ. පිරිමි ළමෙක් සහ ගෑණු ළමෙක් යාළු වෙන්න ඕනේ සහ දැන් මේ කතාව පදනම මත නෙමෙයි සාමාන්‍යයෙන් දැන් ඔය මේ ඇතුලේ තියෙන අභ්‍යන්තරික කතාව මම මේ කියන්නේ පුතේ. හරි? දැන් නැත්තම් අනිත් ළමයින්ටත් තිබුණා දැන් මෙතන හිටියා තව ගොඩක් ළමයි හිටියා මේ අදාළ දරුවට යවන්න ඕනේ වීඩියෝ කන්ට්‍රෝල් කරන්න කියලා. මම ඇතුලේ තියෙන පුතේ මේ අභ්‍යන්තර සිතුවිල්ල කියන්නේ. හරිද? අමනාප වෙන්න එපා මේක කතා කරනවා. ඒ නිසා ඕනම අපිට තියෙන පුතේ අර මේ අපි වපුරන දේ තමයි අස්වැන්න විදියට ගන්න. හරිද? බොහොම නිහඬ චරිත තියෙනවා. සමහරේ නිහඬ චරිත ඇතුලේ විස බීජ පිරීලා තියෙනවා. හරිද? සමහරේ ඊට යහපැත්තේ ප්‍රතිවිරුද්ධ පැත්තේ දරුවෝ ඉන්න පුළුවන්. ඒ වගේ කරුණාන් කළා ඉස්සෙල්ලාම තමන් තමන්ගේ ජීවිත ඇතුලේ තමන් කවුද කියන කඳුර ගන්න තමන්ගේ දෙමව්පියෝ කවුද කියන එක හදවතින් මතක් කරගෙන ඉන්න. හරිද? අම්මෙක් අප්පෙක් නැති ආතක් පාතක් නැති චරිත වෙන්න එපා කවදාවත්. මම මගේ පන්තියල හැම ගෑන් ළමෙක්ටම කියලා තියෙන එක දෙයක් නෑ පුතේ මේ වගේ ප්‍රශ්නවලදී. හරිද? මම මගේ පන්තියල අනිවාර්යෙන් ගෑන් ළමට උපදේශයක් දීලා තියෙනවා තමන්ට මොනවා හරි අනීසි විදිහට මම පන්ති ඇතුලේ චෝදනාවක් කරනවා නම් කරුණාකරලා මාව දැනුවත් කර. ඒක තමයි අද උනේ. මම පන්ති පටන් ගන්න එහෙමයි. මොකද ඔයගොල්ලන් අවුරුදු දෙකකට මම බාර ගන්න. දෙකකට කියන්නේ කුංචි කාලේ ඉඳන් එන දරුවෙක් නෑ. ඒ වගේ කීමමයි 11 වසරටකම බාර ගන්න. හරිද? අපි රෑ නිදි වරාගෙන ඔයගොල්ලන් වෙනුවෙන් පේපර් හදවලද දැන් කතා කරද්දි ප්‍රීමු නමේ.
සැහෙට අනිවාර්යෙන් විභාගේ තියෙනු නේද බලන්න උනන්දු ඒ ළමයා මුල්ම කාලේ මට අහු වෙන මුල්ම කාලේ පුතේ ඒ ළමයාගේ gedara සල්ලි තියෙනවා හොඳට කිසිම උනන්දුවක් තිබිච්ච ළමෙක් නෙමෙයි සිංහල වලට ලකුණු 20 ගණන් වල ඉඳපු ළමෙක් අද මට ලකුණු ළමෙක් කියනවා ඒත් පිරිමි ළමෙක් මාතර ප්‍රසිද්ධ පාසලක මට එයා එයාගේ අම්මා එයා බාරදෙද්දී ආවිලා gedara තනිකර ඡන්දී gedara යාගේ යටතේ තමයි තිබුණේ මට යම්මා කතා කරලා කියනවා සර් පුළුවන් නම් මට මගේ පුතා හදලා දෙන්න මට මගේ පුතා කලින් හොඳයි ආලුවත් එක්ක මෙන්න මේ දේවල් වුණාට පස්සේ තමයි නුනේ දැන් එළමයා තමයි gedara සාමකාමී තීරණ ගන්න ලකුණු 20 ගණන් වල හිටියේ සිංහල වලට අද මට කියන ලකුණු 71ක් අන්තිම වාරේ භාගෙ මම දන්නවා ඒක ඒකක් කියන එතකොට එතෙන්ටයි පුතේ අපි එන්න ඕන නැතුව මේ අනිසි කාලෙදි ගෑනම් එකෙක් යාළු වෙන්නවත් එහෙම නැත්තම් මේ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙලා 2.5 ඡන්දියක් වෙන්නවත් නෙමෙයි ගොඩක් පිරි ළමයින්ට වලි වලට හේතු වෙන්නේ මේ හේතුවක් විදියට වෙන්නේ මල් මල් චීත්ත ගවුමක් කියලා කියනවනේ ඒක දාර්ශනික මතයක් නෙවෙයි සමාජ පිළිගත් මතයක් ඒ නිසා පුතේ කරුණා කරන්න තමන්ගේ ජීවිතවල තමන්ව හදාගෙන තමන් කවුද කියන තමන්ට පුළුවන් වෙන්න ඕන කොන්ද පණ තියෙන මිනිස්සෙක් විදියට ඉස්සලා මේ මහ පොළොව හිට ගන්න. එහෙම නැතුව මේ අනිත් පණේ 2.5 අර සාමාන්‍ය වචන ගන්න අර 2.5 බයියෝ කියලා කියන්නේ. ඒ ඒ සිතුවිලි වලින් තමන්ගේ ජීවිත මනින්න යන්න එපා. තමන්ගේ ජීවිතවල දිගපළල තමන් ගන්න. ඒක බොහොම කරුණාවෙන් කියන්නේ පුතේ. තමන්ට කියලා අභිමානයක් තියෙනවනේ. ඒ අභිමානෙ හීන කරගන්න එපා. මොකද සත්තුන්ටනේ හිතන්න මොලයක් නැති. මනුස්ස කියන නමේ තේරුමත් මිනිස් මනසින් උසස් කියන්නේ උසස් මනසක් තියාගෙන බාල වැඩ කරන්න එපා පන්තියක් කියන්නේ ඉගෙන ගන්න තැන හරිද ඒ නිසා මේ විනාඩි 5 මේ වෙනුවෙන් කැප කරන්න උනාට මම කනගාට වෙන්නේ නැහැ මොකද අද නෙවෙයි කවද කතා කරත් මේ මාතෘකාව කතා කරන්න ඕනේ ඉතින් ඒ තැනටපත් වෙන්න එපා කවදාවත් ඉස්සෙල්ලා තමන් අඳුනගෙන ඉන්න තමන්ව හොයාගෙන ඉන්න අනිත් අය හොයන්න යන කලින් තව කෙනෙක් පෝෂණය කරන්න පුළුවන් මේ වයස වෙනකන් තව කෙනෙක් පෝෂණය කරනවද නැද්ද කියලා හිතන්නවත් යන්න එපා. හරිද? යාළමෙක් පිරළමෙක් යාළුවෙක් ඕගොල්ලෝ පුතා බොළඳ සිටුවිලි. හරිද? ඒ නිසා ඒ තැනටපත් වෙලා තමන්ගේ ජීවිත නිකන් නිෂ්කාලනේ නැති කරගන්න වෙනස් කරගන්න යන්න එපා. ඒක හොඳට මතක තියාගෙන තමන්ගේ ගමනය. තමන්ට පුළුවන් ඒ ගමන රකින්න සහ ආරක්ෂා කරන්න ඒ නිසා ඒ දේවල් වල වැඩ කරන්න කියලා ඉල්ලන ගමන් ඔය ඇතුළේ හොඳ මිනිස්සෙක් ඉන්නවා හරිද පුතා ඇතුළේ හොඳ මිනිස්සෙක් ඉන්නවා එයාට අවදි වෙන්න දෙන්න නැතුව ඔයාලගේ ජීවිත ඇතුළේ තීරණ ගන්න ඔයාලගේ ජීවිත ඇතුළේ මේ සුපර් හීරෝස්ලා වෙන්නේ ඔයගොල්ලන්ගේ යාළුවෝ කරගන්න එපා තමන් තමන්ට බ්‍රෑන්ඩ් එකක් තියාගන්න මොකද්ද බ්‍රෑන්ඩ් එක කියලා කියන්නේ තමන්ගේ චරිතය ඇතුළේ අනිත් අය තමන් ගැන කතා වෙන යහපත් විදිහට කතා වෙන චරිතයක් නේද? ඔයා එළියට බහැලා මං අර අයියා වගේ මෙම් කොණ්ඩේ පාට කරනවා, මෙහෙම අර හිමේ දානවා, මේ වලලු දානවා, බයික් එකක් අරගෙන මම වේගෙන් යනවා. එහෙම හිතන්න එපා. තමන් පාරට බැස්සට පස්සේ මං අන්න අර එයා වගේ වෙනවා කියලා ඔයාට පිටිපස්සෙන් ඉන්න පිරිසක් වාව කොට නහල. යහපත් විදිය. ඒ නිසා අනිත් අය මත රූකඩ වෙන්න යන්න එපා කවදාවත් කිසිම දරුවෙක්. අන්න එක හොඳට මතක තියාගන්න ඕගොල්ලන්ගේ හැසිරීම වලටත් මේවා එක හේකින් බලපාන මොකද පුතේ වර්තමාන ටෙලි නාට්‍යයක් බලුවත් නේ අපි ඒවට ඉතින් ඇත්තරම ඒවා මූල්‍යමය පදනම් මත ඒගොල්ලෝ ඕන දෙයක් විකුණයි නමුත් ඕගොල්ලන්ගේ හිත ඇතුලේ යම් යම් දේ මේ රෝපණය වෙනවනම් ඒකට අනිවාර්යෙන් සාහිත්‍ය නිර්මාණ බලපෑවතුනමද අපි පොඩි කාලේ දැකපු දේවල් නෙමෙයි පුතාලා දකින්න උතුර ඒ අතර තියෙන ලොකු පරතරයක් ඒ නිසා ඔයාලගේ සිතුවිලි පෝෂණය වෙනවා එතෙන්ට ඒක මේ සමාජයේ වැරද්ද තියෙන්නේ. හැබැයි සමාජයට වැරද්ද වටවලා අපි වැරදි කරන එක නෙමෙයික වෙන්න ඕනේ. අපි කරන්න ඕනේ එකම දේ තමයි පුතේ සමාජයේහි පවතින දේ අර හංසයදීෙන් කිරිවෙන් කරලා ගන්නවා වගේ හොඳ විතරක් අරගන්නේ. ඒ නිසා සමාජයේ TV එකක දැක්කා කියලා පාසල් ළඟමෙන් එතකොට සහ ඒක ආශිත කාල සීමා ඇතුලේ පන්තියකට යද්දී ඒ වගේ දේවල් ඇත්තරම මම හිතන්නේ නැහැ. අපි මනසින් උසස් මිනිත්තු වෙලා කරන දේවල් අතර හොඳ කමක් ඇති. ඒ නිසා ඒ වටේට හිතන්න.